හයි කොහමද ඔන්නෙති මේ සතියෙත් මම වීඩියෝ එකක් අරගෙන ආවා මුලින්ම කියන්න ඕනේ මම ගේ සතියේ වීඩියෝ එකක් කරා කොහොමද ගෙදර ඉඳලා තනියම ප්‍රෙග්නන්සි ටෙස්ට් එකක් කරගන්නේ කියලා ඉතින් ගොඩක් කට්ටිය මේ වීඩියෝ එක බලලා තිබ්බා ඉතින් ඔයා දන්නේ නැත්නම් කොහොමද ප්‍රෙග්නන්සි ටෙස්ට් එකක් තනියෙන් කරගන්නේ කියලා එහෙම නැත්නම් ඔයා අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් ඔයාට මේ වීඩියෝ එක බලන්න පුළුවන් මෙතන උඩ ලින්ක් එක තියෙනවා ඔන්න අද වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මුල් මාස දෙක තුනේදී මම මුහුණ දීපු රෝගී තත්ත මොනාද කියලා. එහෙම නැත්නම් තව විදිහකට කියනවා නම් ගර්භණීභාවයේ ලක්ෂණ සහ පෙර නිමිති මොනාද කියලා. ඒ වගේම කියන්න ඕනේ මේක ඇත්තටම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒ කියන්නේ සමහර අම්මලාට මුල් මාස දෙක තුනේදී ගොඩක් අමාරු වෙනවා. ඒ කියන්නේ මට වුණා වගේ සමහරක් අම්මලාට මේ මුල් මාස දෙක තුන කිසිම අමාරුවක් නැතුව හොඳට ගෙවෙනවා. ඉතින් මම ප්‍රෙග්නන්සි ටෙස්ට් එක කරද්දි මට සති 8ක් වගේ කාලයක් තමයි ගත වෙලා තිබ්බේ. ඉතින් මම ඇත්තටම දැනගෙන හිටියේ නැහැ. හැබැයි මට කිසිම ඇඟේ අසනීප තත්ත්වයක් තිබ්බේ නැහැ මම මේක කරද්දි. මම මේක කරන්න හේතුව මගේ පීරියඩ්ස් පරක්කු වෙච්ච නිසා. ඉතින් ඒ වගේම කියන්න සති 10ත් 12ත් වගේ කාලයේ අතර තමයි මට මේ මුලින්ම අසනීප තත්ත්වයන් පටන් ගත්තේ. ඉතින් මම මුලින්ම කියන්නම් ඔයගොල්ලන්ට මම මොනවාද මේ කාලයේදී මේ මුල් මාස දෙක තුන කාලයේදී මුහුණ දුන්න ගැටලු කියලා. මට මුලින්ම ආවේ ඇත්තටම මේ මගේ ඇඟට පණ නැහැ. ඒ කියන්නේ මට එකක් මහන්සි ගතියක් දැනුණා. ඒ කියන්නේ මම gedara මුකුත් වැඩක් නොකර හිටියත් මගේ ඇඟට තෙහෙට්ටු ගතියක් දැනුණා. ඒ වගේම මට වමන යන්න ගත්තා ගොඩක්. ඒ මුල් මාස තුනේදීම කන කන දෙය මට වමන ගියා. ඒ කියන්නේ සමහරක්ලට උදේට කාපු ගමන් මට වමන යනවා. උදේට කිරියකවත් බොන්න බෑ. අපිරිය ගතිය. මේ වගේ ගොඩාක් දේවල් තිබ්බා. සමහරක් වෙලාවට මම උදේ කාලා අයිමත් දවල්ටත් කාලා මං හිතනවා දැන් අද හරි මට පුළුවන් ඉන්න කියලා. ඒත් සමහරක් වෙලාවට රෑට කෑවම අර දවසේම කාපුව වමන ගිය අවස්ථාත් තිබ්බා. ඉතින් මට ගොඩාක් මේ මුල් මාස දෙක තුනේදී කෑම සම්බන්ධයෙන් නම් ගොඩක්ම අප්පිරිය ගතියක් තිබ්බා. ඒ කියන්නේ මම මේ දවස් ටික ඇත්තටම යුවෙත් නෑ ඇත්තටම කියනවනම් මම කසුන්ලා ගෙදර තමයි මේ දවස් ටිකේ නැවතිලා හිටියේ. කසුන්ගේ අම්මා තමයි මට හැමදේම හදලා දුන්නේ. මොකද කෑම උයද්දිත් මට මම කෑම හදලා මට කන්න බැරි ගතියක් තිබ්බා. ඉතින් ඒ නිසා මම එහෙ තමයි නැවතිලා හිටියේ. තව දෙයක් තමයි මට නිින්ද ගියේ නෑ ඇත්තටම මේ මුල් කාලේදී. මොකද මේ දැන් සමහරක් වෙලාවට මම හිතනවා මං දවල්ට නිදාගත්ත නිසා මට නිින්ද යන්නේ නෑ කියලා. මං එහෙම දවස්වලට මම හිතලා දවල්ට නිදාගන්න නැතුව ඉන්නව හැරගෙන මට රෑට නිදාගන්න ඕන නිසා හැබැයි මට රෑට නිින්ද යන්නේත් නැහැ. ඒ කියන්නේ උදේ සමහරක් වෙලාවට 4-5 වෙනකම් මට සැරින් සැරේ ඇහැරෙනවා. කියන්නේ නිින්ද යන්නේ නැහැ. අර ඇඳට වෙලා ඉන්නවා. ඉතින් කසුන්වත් ඇහැරගෙන ඒක මාරම අමාරුයි. මොකද උදේ 4ට විතර තමයි නිින්ද යන්නේ. ඒ නිින්ද ගිහිල්ලත් අයිමත් උදේ 7-8 වගේ වෙද්දි අයිමත් අක් ගාලා ඇහැරෙනවා. ඊට පස්සේ අර දවල් දවසේම ඉතින් අර ඇඟට පණ නැහැ, වමන යනවා, ඔය ඔක්කොමත් එක්ක මාරම ඒ දවස්වල මාරම ටයර්ඩ් එකක් තිබ්බ ඇඟට. සමහරක් වෙලාවට මට ඇඬෙන්න තරම් එනවා. ඒ කියන්නේ ඒක හරි අමාරුයි ඒ දවස් ටිකේ මේ මං කියන්නේ මේ මට මුහුණ දීපු දේවල්. ඉතින් ඒ වගේ තමයි මේ කාලේ මගේ ගෙවුනේ. අනිත් දේ තමයි හැම තිස්සෙම මට යූරින් පාස් කරන්න අවශ්‍යතාවයක් ආවා. ඒ කියන්නේ පැයෙන් පැයට සමහරක් වෙලාවට මේ පාන්දරට හැම තිස්සෙම මම වොෂ්රූම් යනවා, ආයි එනවා. හැබැයි ගොඩක් යූරින් පාස් වෙන්නේත් නැහැ. හැබැයි ඒ කාලේදී එහෙම අවශ්‍යතාවයක් තිබ්බා. ඒක ඉතින් මම ඉස්සරහා වීඩියෝස් වල කියනවා දැනටත් සමහරක් වෙලාවට තියෙනවා. හැබැයි දැනට මේ වෙද්දි එක ටිකක් අඩුයි. ඉතින් අර මුල් මාස තුනේ තමයි ඒක වැඩිපුර තිබ්බේ. ඉතින් ওই දේවල් තමයි මම මුල් මාස දෙක තුනේදී මුහුණ දුන්නේ. මේවා ඉතින් කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. මම කලින් කිව්වා වගේ සමහරුන්ට මේ කිසිම ලඩක් නැහැ. හොඳට ඒගොල්ලන්ගේ කාලය ගත වෙනවා. ඉතින් මම ඔයගලන්ට දැන් ඊගාවට කියන්නම්. මට තිබ්බ දේවල් වලට අමතරව මට මේ තිබ්බ ලක්ෂණ, මට තිබ්බ මේ අසනීප තත්ත්වයන් වලට අමතරව තව මොනවාද තියෙන්න පුළුවන් දේවල් කියලා. ඉතින් මේ දේවල් වලට අමතරව තවත් කෙනෙක්ට මම දැන් මේ කියන්න යන ලක්ෂණ තියෙන්න පුළුවන්. ඒකෙන් පළවෙනි එක තමයි පියයුරු වෙනස් වීම. ඒ කියන්නේ විශාල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇල්ලුව පිට රිදෙනවා. ඒ වගේ දේවල් තියෙන්න පුළුවන්. ඒ වගේම නිතර බඩගිනි එන්න පුළුවන්. ඒ කියන්නේ වෙලාවක් නැහැ සමහරක් වෙලට පාන්දරට හැමදෙස්සම බඩගිනි ගතිය දැනෙන්න පුළුවන්. අනිත් දේ තමයි කොන්ද කැක්කුම. සමහරුන්ට මේ මුල් මාසේ දෙක තුනේදී කොන්ද කැක්කුම එනවා. ඒ කියන්නේ අර පීරියඩ්ස් හැදුනා වගේ ඒ වගේ කොන්ද කැක්කුමක් ඇති වෙනවා. ඉතින් ඒකත් මේ මුල් මාසෙට විතරයි. ඊට පස්සේ හිමීට ඒ දේවල් මගහැරිලා යනවා. ඊට අමතරව ටිකක් තරහ යන ගතියක් එන්න පුළුවන්. ඒක ඇත්තටම එන්නේ ටෙන්ෂන් එක එන්නේ මේ දැන් මේ
කන්න බෑ වමන යනවා මේ හැම දෙයක්ම එකතු වුනහම තමයි මේ තරහ යන ගතිය එන්නේ ඉතින් ඒක ඇත්තටම මේ කාලෙදිම ආවොත් ඒක සාමාන්‍ය දෙයක් ඕගොල්ලෝ ඉතින් බය වෙන්න ඕනේ නෑ මට වැඩියෙන් තරහ යනවා ඇයි මේ එහෙම වෙන්නේ කියලා ඉතින් තවත් දෙයක් තමයි විදුරුමත් සංවේදී වීම ඒ කියන්නේ ඔයා දත් මැදිද්දි ඔයාගේ විදුරුමහෙන් ලේ යන්න පුළුවන් ඉතින් ඒවා ඇත්තටම සාමාන්‍ය දේවල් බය වෙන දෙයක් නැහැ මට නම් ඇත්තටම මුල් මාස ටිකේ ඒක ආවෙ නැහැ මට මේ මුල් මාස තුන පහුනට පස්සේ නම් ඒ දේ ආවා ඉතින් ඒකටත් ඔයා ඔයාගේ ක්ලිනික් එකේ හරි එහෙම නැත්නම් ඩොක්ටර් හම්බෙන ගියාම හරි එක කියලා ඔයාට ඒ දේවල් වලට ප්‍රතිකාර ගන්න පුළුවන්. ඉතින් ඒව බය වෙන දෙයක් නෑ මං කලින් කිව්වා වගේ මේ හැම දෙයක්ම සාමාන්‍ය දේවල්. ඒ කියන්නේ මුල් මාස දෙක තුනේදී ගර්භණීභාවයෙන් ඉන කෙනෙක්ට තියෙන ලක්ෂණ සහ රෝගී තත්ත්ව තමයි ඒ මං දැන් කිව්ව හැම දෙයක්. ඉතින් මේ වගේ දේවල් තමයි ඇත්තටම මේ මුල් මාස දෙක තුනේදී ගර්භණීභාවයේ ඉන කෙනෙක්ට තියෙන ලක්ෂණ සහ පෙරනිමිති. ඒ කාලේ ඇත්තටම මට මතකයි මං ගොඩක් කෙට්ටුණා. මං හිතන්නේ අර ඇඟේ තිබ්බ මහන්සි ගතිය ඒ දේවල් නිසා වෙන්න ඕනේ. හැබැයි අර ඒ මුල් මාස තුනේදීම කොවිඩ් වෛරස් එක නිසා මට අපිට කොහෙවත් යන්න උනේ නැහැ සහ අපිට තිබ්බ වැඩේ ඉඳලා අපි කැන්සල් වුණා. ඉතින් ඒ මාස තුනේ ඇත්තටම මම ගොඩක් රෙස්ට් කරා ගෙදර ඉඳලා. ඉතින් ඒක ඇත්තටම එක අතකින් මට ලැබිච්ච chance එකක්. මොකද මට ඒ දවස් මාස තුනේම කිසිම වැඩක් කරන්නේ නැහැ. මම ගෙදරටම වෙලා තමයි හිටියේ. ඉතින් මම ඔයගොල්ලන්ට කියන්න හදන්නේ මුල් මාස තුනේදී තමයි අම්මා කෙනෙක් ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. ඒ කියන්නේ මම ඉස්සරහට වීඩියෝ එකක් කරන්නම්. ඒ කියන්නේ මේ මුල් මාස දෙක තුනේදී ඔයා කළ යුතු දේවල් මොනවාද, නොකළ යුතු දේවල් මොනවාද, ඒ වගේම ඔයා කන්න ඕන කෑම ಜಾති, කන්න ඕන නැති කෑම ಜಾති මේ වගේ තව ගොඩක් දේවල් තියෙනවා ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න. ඉතින් අනිවාර්යෙන් මම ඉස්සරහට ඔයගොල්ලන්ට ඒ ගැනත් වීඩියෝ එකක් කරන්නම්. මම හිතනවා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක හරහා යම්කිසි දැනුමක් ලැබුණ ඇති කියලා. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා ලබන සතියේ වීඩියෝ එකෙන් මම මුලින්ම ක්ලිනික් ගිය දවස ගැන ඔයගලන්ට විස්තරයක් කරන්න. මම ඒ ගැනත් ඒ දවස්වල මම වීඩියෝ එකක් කරා. ඉතින් ඒ වීඩියෝ එක මම ඔයගලට ලබන සතියේ දාන්න. කොහොමද ක්ලිනික් එකට රෙජිස්ටර් වෙන්නේ මේ හැම දෙයක්ම මේ වීඩියෝ එකේ තියෙනවා. ඉතින් ඉස්සරහට ඒකින ලබන සතියේ මම ඔයගලන්ට ඒ වීඩියෝ එක දාන්න. ඉතින් අද වීඩියෝ එකේ මොන හරි ඇඩ් වෙන්න ඕන දෙයක් තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් පල්ලෙහැන් කමෙන්ට් එකක් දාන්න. ඒ කියන්නේ මේ ගර්භණීභාවයේදී තියෙන ලක්ෂණ පෙරනිමිති මොනවාද කියලා මගෙන් කියවෙච්ච නැති දෙයක් තියෙනවා නම් අපේ බලන අනිත් අම්මලාට දැනගන්නත් එක්ක පල්ලෙහැන් කමෙන්ට් එකක් දාන්න. මම ඒක මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි එහෙම නැත්නම් කමෙන්ට් එකක් විදිහට මම පින් කරන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න, bell button එකත් click කරන්න. ඔයගලන්ට මේ videos ඉස්සරහට වැදගත් වෙයි කියලා හිතනවා නම් මගේ Instagram profile එකක් තියෙනවා chamri diegadagamage මාව follow කරන්න. මොන හරි personal දෙයක් දැනගන්න තියෙනවා නම් මට message එකක් දාන්න පුළුවන්. එහෙනම් අයිමත් ලබන සතියේ video එකකින් හම්බෙමු.